ආයුබෝවන්. ඔන්න අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝවක් අරන් ආවේ. අපි මීට කලින් මිනිසාට සෑදෙන පණු රෝග ගැන කතා කරලා නැහැ. ඉතින් අද අපි කතා කරන්න සිටුවේ මිනිසාට හැදෙන පණු රෝග අතරින් කොකු පණුවන්, වට පණුවන් වගේම පටි පණුවන් හා කිරි පණුවන් වෙනවා. ඒ අතරින් වැඩිපුරම සෑදෙන කිරි පණු රෝගය ගැනයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ. මේ වීඩියෝවේ දිගටම ඔබ හිරියොත් අනිවාර්යෙන්ම කිසිදාක දැන නොගත් දේවල් ගොඩක් ඔබට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝව ඉස්සරහට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට අහපැත්තේ තියෙන bell icon එක click කරත් ඔයා ගාවට අලුත් වීඩියෝ එකක් ආපු සෙනින් ඉක්මනින්ම notification එකකුත් එනවා. ඉතින් මේ කිරිපණු රෝගය එහෙමත් නැත්නම් එන්ටරොබියස් වර්මිකිලාරියස් නම් විද්‍යාත්මක නමින් හඳුන්වන පණුවන් විශේෂයක් විසින් මෙම රෝගය ඇති කරනවා. පණුවන් නිසා ඇතිවන ලෝකයේ වඩාත් සුබලම ආසාදිත තත්වය මෙයයි. මෙම රෝගය බහුල ලෙස අධික ජනගහනයක් සහිත ස්ථානවල හා පෞද්ගලික සනීප ආරක්ෂාව අවම ස්ථානවල දැක ගන්න පුළුවන්. මේ වීඩියෝව බලන ඔබත් අනිවාර්යෙන්ම මේ රෝගයට එක වතාවක් නොව කිහිප වතාවක්ම මුහුණ දීලා ඇති. ඉතින් මේ කිරි පණුවන් ඉතා කුඩා පණුවන් විශේෂයක්. සුදු ක්‍රීම් පැහැයක් ගන්නවා. හීනි නූල් කැබලිමෙන් පියවි ඇසට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම ආයු කාලය සති 6ක් පමණ වෙනවා. වැඩුණු පණුවන් මහබැඩවල හා ගුදමාර්ගය ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒ වගේම ගර්භාෂය, පැලෝපියා නාල, ඩිම්බකෝෂ, පෙනහළු හා මූත්‍රාශයට සංකීර්ණමය වීමේ හැකියාවක්ද පවතිනවා. වැඩුණු ගැහණු පණුවන් රාත්‍රී කාලයේ අදාළ පුද්ගලයාගේ ගුදේ, එහෙමත් නැත්නම් ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයේ පවා අගට ඇවිත් බිත්තර දැමීම සිදු කරනවා. එක් පණුවෙක් පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා බිත්තර දහස් ගණනක් මුදා හරිනවා. මෙම බිත්තර පැය 6කට පමණ පසු ආසාදිත තත්වයට පත්වෙනවා. ඒ සඳහා සමේ ඇති උෂ්ණතාවයේ ප්‍රමාණවත් වෙනවා. යට ඇඳුම් ඇඳ ඇතිරිලි තුවා වැනි දේ පොදුවේ භාවිතා කිරීම නිසා මෙම පණු බිත්තර වෙනත් පුද්ගලයෙකු වෙතට පහසුවෙන් හුවමාරු වෙන්න පුළුවන්. ඒ වගේම ගැහණු පණුවා බිත්තර බිහි කරන විට ශ්‍රාවය කරන ශේෂ්ලම හේතුවෙන් සමේ ඒ අවට ප්‍රදේශී කසන සුළු ස්වභාවයක් ඇති වෙනවා. මෙලෙස කැසීම නිසා ඔබේ දෑත් මත උවද පණු බිත්තර පහසුවෙන් තැවරෙන්න පුළුවන්. එවිට ඔබ ස්පර්ශ කරන ඕනෑම උපකරණයක ඕනෑම මතු පිටක එම බිත්තර හුවමාරු වෙන්න පුළුවන්. මේ බිත්තරවලට සති 3ක් පමණ යම් මතු පිටක නොනැසී ඉන්නට පුළුවන්. මේ අත්වල තැවරුණු බිත්තර මුඛය ඔසේ ආහාර මගින් ආහාර ජීර්ණ පද්ධතියට ඇතුල් වීමට ඉඩකඩ පවතිනවා. එමෙන්ම මේ බිත්තර ඉතා කුඩා නිසා ඒවා තැවරුණු තුවායක් හෝ ඇඳ ඇතිරිල්ලක් ගැසුවහොත් මේවා වාතයට එකතු වී පාවෙමින් පැමිණ ඔබේ හුස්ම සමග නාසයෙන් ඇතුල් වී උගුර හරහා වුවද ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුල් වෙන්නට පුළුවන්. මෙලෙස ආහාර ජීර්ණ පද්ධතියට ඇතුල් වන බිත්තර ඔබේ බඩවැල් තුලදී පුපුරා ගොස් පණුවන් පිටතට පැමිණීම සිදු වෙනවා. මොවුන් සති දෙකකින් පසු ලිංගිකව පරිණත තත්වයට පැමිණ නැවත බිත්තර දැමීමක් සිදු කරනවා. මේ පණුවන් විශේෂය මගින් ආසාදනයට ලක්වෙන්නේ මිනිසුන් පමණයි. නමුත් මිනිසුන්ගෙන් පැතිරෙන බිත්තර සතුන්ගේ ලෝමවල රැඳී එම සතුන් ස්පර්ශ කරන ඕනෑම පුද්ගලයෙකු වෙතට හුවමාරු වීමට හැකියාව තියෙනවා. කුඩා දරුවන් බහුලව මේ ආසාදිත තත්වයට ගොදුරු වෙනවා. පණු බිත්තර හඳුනා ගැනීම සිදු කරන්නේ කොහොමද? මෙහිදී නිර්දේශක ලබා ගැනීම උදෑසනම අවදි වූ විගස සිදු කරන්න ඕන. ස්කොච් ටේප් කැබල්ලක්ගෙන එහි ඇලෙන සුළු පැත්ත ගුද විවරයේ අවට සම මතුපිට තෙරපීමකට ලක් කර ඉවත් කළ යුතුයි. අනතුරුව එය වීදුරු කදාවක අලවා අන්වීක්ෂයකින් පරීක්ෂාවක් මගින් පණු බිත්තර හඳුනා ගැනීම සිදු කරනවා. ඉතින් මොනවද මේ පණුවන් අපිට ආසාදනය වුණොත් ඇතිවන රෝග ලක්ෂණ? විශේෂයෙන් රාත්‍රී කාලයට ගුද මාර්ගයේ අවට කැසීම, යෝනි මාර්ගයේ අවට කැසීම, නොසන්සුන්කම, කැසීමෙන් ඇතිවන අසහනකාරී තත්ත්වය නිසා නින්දට බාධා පැමිණීම ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. ඔබට තදබල ලෙස හා දීර්ඝ කාලීනව ආසාදනයේ තිබුණොත් ආහාර අරුචිය, දේහබර අඩුවීම වැනි නොයෙකුත් සංකූලතා මතුවෙන්නත් පුළුවන්. එමෙන්ම කාන්තාවන්ගේ මෝත්‍රා ආසාදනය, යෝනි මාර්ගයේ සහ ගර්භාෂයේ ආසාදන තත්වයන්ද මේ නිසා ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී රෝගියාට කිසිම රෝග ලක්ෂණයක් නොතිබෙන නමුත් ඔවුන්ගේ නිරෝගී පුද්ගලයන් වෙතට රෝගී තත්වේ හුවමාරු වෙනවා.
දරුවන්ට කිරිපණු රෝගය ඇද්දයි බැලීමට රාත්‍රියේ ඕන් නිින්දට ගොස් පැය දෙකකට පමණ පසු ගුදේ අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමෙන් පුළුවන් වෙනවා. වැඩුණු පණුවන් ඔබේ ඇසට පෙනෙනවා. නමුත් බිත්තර නම් පෙනෙන්නේ නැහැ. ඔබට හෝ දරුවාට කිරිපණු රෝගයේ තිබේ දෙයයි දැනගත් විට පණු බෙහෙත් ගැනීමෙන් ඒ පහසුවෙන් සුව කරගන්න පුළුවන්. නමුත් පවුලේ රෝගයේ ඇති නැති සියලු දෙනාම එකවර ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පණු බෙහෙත් මගින් වැඩිහිටි පණුවන් විනාශ වන නමුත් බිත්තර කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ. එබැවින් සති දෙකකට පසු නැවත වරක් පණු බෙහෙත් ලබා ගත යුතුය. ඒ වගේම ඔබ ගර්භණී නම් හෝ ඔබේ දරුවා අවුරුදු දෙකට අඩු නම් හෝ ඔබ කුඩා දරුවෙකුට කිරි දෙන මවක් නම් හෝ වෛද්‍ය උපදෙස් නැතුව පණු බෙහෙත් ගන්න එපා. පණු රෝග ඖෂධ බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල මේ බෙහෙත් වර්ග දෙක එක එක ආකාරයේ වෙළඳ නාම ඔස්සේ ලබා ගන්න පුළුවන්. පළවෙනි එක මෙබෙන්ඩසෝල් මිලිග්‍රෑම් 100 උදේ සවස දින 3ක් ලබා දීම කිරිපණු ආසාදනයේ සඳහා පමණක් නම් මිලිග්‍රෑම් 500 එක් දින ප්‍රතිකාරය. දෙවෙනි එක පයිරෙන්ටල් පෙති හෝ සිරප් වශයෙන් ලබා ගන්න පුළුවන්. වයස අවුරුදු 2ත් වයස අවුරුදු 9ට වැඩි දරුවන්ට තේ හැඳි දෙකක් බර අණුව ලබා දෙනවා. ඉතින් මේ පණු බෙහෙත් ගන්නකොට ඔබට මේ ප්‍රශ්න තුන නම් නිසකවම එනවා. පළවෙනි එක විදියට පණු ප්‍රතිකාර ලබාගත් විට ස්නානය සුදුසුද කියන එක. ඇත්තටම මෙය මිත්‍යා මතයක්. පණු ප්‍රතිකාර ලබාගත් විට අනිවාර්යෙන්ම ස්නානය හෝ සිරුර සේදීම වැනි දේ කළ යුතුයි. ඉතාමත් පිරිසිදුව සිටීම වැදගත්. දෙවැනි එක විදිහට පණු ප්‍රතිකාර ලබාගත් විට තෙල් ඇඹුල් ආහාර ගැනීම සුදුසුයිද? මෙහි විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. බොහෝ කලකට පෙර භාවිතා කළ සමහර පණු බෙහෙත් වලට තෙල් ඇඹුල් ආහාර පාන ලබා ගැනීමේ ගැටලු ඇති වුවත් නවීන ඖෂධ වලට එවැනි ගැටලුවක් ඇතිවන්නේ නැහැ. තුන්වැනි එක පණු රෝගී නිට්ටාවට සුව කළ හැකිද? පරිසරයේ සමක සිටින විට පණු රෝගය පහසුවෙන් වැළඳෙනවා. මේ නිසා සම්පූර්ණයෙන් සුව කිරීම හෝ වඳ කිරීම කරන්න බෑ. නිසි ප්‍රතිකාර හා යහපත් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය වැදගත් වෙනවා. ඉතින් මෙම රෝගී තත්ත්වය වළක්වා ගන්න කොහොමද? පෞද්ගලික සනීප ආරක්ෂාව කෙරෙහි සැලකිලිමත් වීමෙන් මේ රෝගය වළක්වා ගන්න පුළුවන්. ඒ සඳහා ගෙදර ඇති සියලුම ස්ථාන පිරිසිදු කර යුතුමයි. යට ඇඳුම් ඇඳ ඇතිරිලි ආදී උණු වතුරෙන් සෝදන්න අවශ්‍යයි. නිතර හොඳින් පිරිසිදු වීමත් අවශ්‍යයි. කෑමට පෙර හොඳින් අත්සේදීම, වැසිකිලි යාමෙන් පසු අත්සේදීම, කාපට් හොඳින් වැකුම් කිරීමත් කළ යුතුයි. ඒ වගේම ගේ තුල කාපට් ගැසීම නොකළ යුතුයි. අනිවාර්යෙන්ම නියපොතු කොටට කැපිය යුතුයි. ඉතින් මම හිතනවා මිනිසාට වැඩි වශයෙන්ම හැදෙන මේ කිරිපණු රෝගය ගැන ඔබ ගොඩක් දේවල් දැනගන්න ඇති. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තවත් යාළුවෙක්ට බලන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.